මගේ හැපි වයිබ්ස් YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයා අද මගේ වීඩියෝ එකක් බලන කෙනෙක් නම් subscribe button එක press කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ඉතින් අද ඔයාලට මම අරගෙන ආවේ මම මගේ බබාලා දෙන්නට හදලා දුන්න පීසා එකක්. අපි පීසා කිව්වම ක්ෂණික කෑම විදියටනේ හඳුන්වන්නේ. නමුත් මම මේ පීසා එක හැදුවේ හරිම පෝෂණීය විදියට. මගේ පීසා වීඩියෝ එක බැලුවත් ඔයාලට බලා ගන්න පුළුවන් හරියටම රහට කොහොමද පීසා ඩෝ එක හදාගන්නේ කියලා. ඉතින් අද මම මේ එතන තියෙන ප්‍රමාණයන්ගෙන් භාගයක් තමයි බබාලා දෙන්නට හදන්න අරගෙන තියෙන්නේ. පීසා වීඩියෝ එක බලලා ඔයාලට ලේසියෙන් පීසා ඩෝ එක හදාගන්න පුළුවන් ඉඳ මම ආයේ ඒ ගැන කතා කරන්නේ නැහැ. ඉතින් මම අද කතා කරන්නේ බබාලාට කොහොමද මේක පෝෂණ ගුණයෙන් ඉහළ වෙන විදියට හදලා දෙන්නේ කියලා. ඉතින් මම මගේ පීසා ඩෝ එකට මෙන්න මේ ජාති ටික අද එකතු කරනවා. මම පිටියකට හීනියට ග්‍රේට් කරගත්තු කැරට්, ඒ වගේමයි හීනියට කපාගත්තු කරපිංචා සහ මෙතන මේ තියෙන කොළ වර්ගය මම මෙහි පාවිච්චි කරන්නේ කේල් කියන කොළ වර්ගය. නමුත් ඔයාලට හොයාගන්න පුළුවන් බබාට ඔයා සාමාන්‍යයෙන් දෙන ඕනම කොළ වර්ගයක් ඔයාලට මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ප්‍රධානම දේ තමයි මේ හැම දෙයක්ම හරිම පුංචියට කපන්න ඕනේ. මොකද මගේ බබාලා දෙන්න නම් පොඩ්ඩක් දිග කෑලි තිබ්බොත් එයාලා ආස වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මම හරිම පුංචියට තමයි ඒ කරපිංචා, කැරට් කොළ වර්ග තුනම කැපුවේ. අනිත් දේ තමයි ඔයාලට මේකට තව දාගන්න පුළුවන්. ඔයාලා ගාව තියෙනවා නම් තව එළවලු, ඔයාගේ බබා කන්න පොඩ්ඩක් අකමැති නමුත් මේකට දාන්න පුළුවන් කියලා හිතන ඕනම එළවලු වර්ගයක් ඔයාලට මේකට දාන්න පුළුවන්. අම්මලා අපි හැමෝම කැමති බබාට පෝෂණය තියෙන හොඳ එළවලු වර්ග බත් එක්ක හොඳට කවන්න. නමුත් පුංචි අය හරිම කැමති හැමදාම එකම බත් කන හින්දා පොඩි වෙනසකට. ඉතින් එහෙම දවසකට මම හදලා දෙනවා මේ පීසා එක. මොකද මගේ පුතත් පීසා කන්න හරිම ආසයි. ඉතින් මේක හදලා දුන්නාම මට බය වෙන්න දෙයක් නැහැ. පුතා ක්ෂණික කෑම කෑවා අද මෙහෙම කෑවේ නැහැ කියන එක. මොකද මම මේකට යාට දවසේ අවශ්‍ය කරන හැම පෝෂණ ගුණයක්ම එකතු කරලා හදලා දෙන හින්දා මං හිතනවා බබා කන්න අකමැති එළවලු කොළ කන්න අකමැති නම් මේක හොඳ ට්‍රික් එකක් කියලා බබාට ඒ එළවලුත් කොළත් කවන්න. ඔයාලා පීසා ඩෝ එක හදනකොට ඔයාලා ලෑස්ති කරගත්තු එළවලු වර්ග ටික එකතු කරන්න ඕනේ පිටියකට. ඒ කියන්නේ යෝගට් දාන්න කලින් පිටි එකයි එළවලුයි හොඳට මිශ්‍ර වුණාට පස්සේ තමයි යෝගට් දාලා ඊට පස්සේ කිරි ටික ටික දාලා සාමාන්‍ය පීසා ඩෝ එක හදන විදිහටම මේක හොඳට අනන්න ඕනේ. පොඩ්ඩක් අතේ ඇලෙන ගානට එන්න පුළුවන් එළවලු දාන හින්දා එහෙම වුණොත් අතේ තෙල් චුට්ටක් ගාගෙන සාමාන්‍යයෙන් ඔයා කොහොමද අර පීසා ඩෝ එකක් හදන විදිහටම හදා. පිටි එක අතේ ඇලෙන්නේ නැති ගානට ආවහම විනාඩි 5ක් විතර නීට් කරලා මේක පැය දෙකක් හෝ ඊට වැඩියෙන් පිපෙන්න තියන්න ඕනේ. අද මට පැය දෙකකට වඩා තියන්න වෙලාව හම්බුන්නේ නැහැ. මම හරියටම පැය දෙකකින් පීසා එක හදන්න ලෑස්ති කරගත්තා. අද මම මෙතන පාවිච්චි කරනවා චීස්, සොසේජ්, තක්කාලි සහ ලුණු. ඒත් ඔයාලට පුළුවන් මේකට පොඩියට කඩාගත්ත බ්‍රොකලි, කොලිෆ්ලා, හරි ඔගොල්ලෝ බබාට සාමාන්‍යයෙන් වෙලා දෙන ඕන මෙලවලුවක් පොඩියට කපලා මේ ටොපින් එක විදියට පාවිච්චි කරන්න. අනිත් දේ තමයි චීස් ගොඩක් අවශ්‍ය නැහැ. කවුරුවට හිතන්න පුළුවන් පීසා හදන්න මොසරල්ලා චීස් නැතුව බෑ කියලා. එහෙම එකක් නෑ. ඔයාට ලේසියෙන් හොයාගන්න පුළුවන් ඕනම චීස් එකක් මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. බබාට දෙන හින්දා ඔයා බලලා ඔයාට හොයාගන්න ලේසි චීස් එකක් මෙතනදී පාවිච්චි කරන්න. What is onion? Onion. Yes, onion is onion. And what is this? Tomato. Sausage. Cheese. Oh, it's a cheese. Yes. Yummy? Mmm. Yummy. Yummy. Mmm, yummy. What's next? What's next? Here, I put cheese.
is here. And tomatoes. Let me. දැන් පීසා ඩෝ එක තුනී කරලා ඉවරයි මම දැන් පීසා ඩෝ එකට ටොමැටෝ පේස්ට් එකක් දාගන්නවා අම්මේ අම්මේ what is it mummy this tomato paste yes mummy tomato paste look nangi look nangi cheese look nangi cheese and sausage and tomato and onion nangi nangi ටත් එකක් දෙ cheese එකක් දෙ නංගි කන්න නංගි tomato tomato හැමදේම දා නා නෝ ස්ටොප් cheese sausage and this හැමදේම දාන්න ඕනේ නේ දැන් පීසා එක අවන් එකට දාන්න පුළුවන් සෙන්ටිග්‍රේඩ් අංශකය 200ට ප්‍රීහීට් වෙච්ච අවනකට විනාඩි 10ත් 15ත් අතර දාන්න. මොකද අද එක පීසා එකයිනේ දාන්න. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒ ගැන අවධානයෙන් ඉන්න. ඔන්න අපි දැන් පීසා එක හදලා ඉවරයි. දැන් බබාලා කන වෙලාව මම ඉතින් ඒගොල්ලන්ට කපලා දෙන්න යන්නේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් බේක් කරනවම කොහොමද ඒකේ ස්ලයිස් එකේ පේන්නේ කියලා මම ඔයාලට කැලා කරගෙන පෙන්වන්නම් මගේ බබාලා දෙන්න නම් ආසාවෙන් කෑවා මේ බාන චූටියට දාපු වලවල ඔක්කොම පේනවා ඔයාගේ බබාටත් කැම කවන්න අමාරුයි නම් හැමදේම හදලා දෙන එක එපා කියනවා නම් මම ඔයාලාගෙන් ඉල්ලනවා මේක හදලා දෙන්න බලන්න හැමදාම දෙන්න නෙමෙයි ඉඳලා හිටලා එක්ක බබාට අසනීප වෙච්ච දවසක ඒ වගේමයි බබා දවස් දෙක තුනක් හරියට කැම කෑවේ නැති දවසක මේක හදලා දෙන්න පුළුවන් බබා අනිවාර්යෙන් ආසාවෙන් කයි මොන දැන් මගේ බබාලා දෙන්න කන්න හදන්නේ බලමු කොහොමද කියලා නංගි බබා තාම පොඩි හින්දා එයාට චෝටි චෝටි කොටු කෑලි කපලා දුන්නා අයියා දැන් ලොකුයිනේ ඉතින් එයා ඉල්ලනෝ අපි වගේම පීසා ස්ලයිස් එක අතේ තියාගෙන කන්න ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි ඔන්න ඔයාටත් ඔයාගේ බබාට හදලා දෙන්න පුළුවන් මේ පීසා එක ඉතින් ඔයා හැදුවොත් මටත් අනිවාර්යෙන් කියන්න කොහොමද බබා ආස වුණාද කියලා